ආයුබෝවන් මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ අපි කොහොමද අපිට සුදුසුම පාඩම් කිරීමේ ආකාරය සොයාගන්නේ කියලා. මේ ගැන වැඩිදුරට කතා කරන්න කලින් අපි ඉස්සෙල්ලාම බලමු පහළ බාලාංශ පන්තිවල ළමයි හැසිරෙන හැටි. તો උදාහරණයක් වශයෙන් අපි ඔයාගෙම අත්දැකීම් ගැන බැලුවොත් සමහර ලාට වට මතක් වෙනවා ඇති පහළ පන්තිවල ඉන්න කාලේ සමහර ශිෂ්‍යෝ ඒ ආසනවලම වාඩි වෙලා ගුරුවරයා දෙන අභ්‍යාසය එහෙම නැත්නම් ක්‍රියාකාරීකම දිගින් දිගටම කරගෙන යනවා. දැන් ගුරුවරයා බොහෝ වෙලාවට මේ වගේ ශිෂ්‍යයන්ට කැමති. දැන් මේකෝන් අපි කියන්නේ දෘශ්‍ය ආධාරයෙන් ඉගෙන ගන්න කට්ටියම නැත්නම් visual learners කියලා. තවත් සමහර කට්ටිය ඉන්නවා මේ පන්තියේම හැම වෙලාවෙම කතා කරන. කොච්චර කිව්වත් ඒ කතා කිරීම නවත්තන්නේ නැහැ. දැන් මේ වගේ අයට ගුරුවරයාට අමතර වෙහසක් අරගෙන වැඩිපුර කීප වාරයක් කියලා දෙන්න වෙනවා එකම දේ. එතකොට තමයි මේගොල්ලෝ ඊගෙන ඉගෙන ගන්න. ඒතර මේ අයට අපි කියනවා ශ්‍රවණ ආධාරයෙන් ඉගෙන ගන්න කට්ටිය කියලා. එහෙම නැත්නම් auditory learners කියලා. තවත් සමහරක් මේ පන්තියේ ඉන්නවා හැම වෙලාවෙම එහාට මෙහාට දුවනවා. ඒගොල්ලන්ට කොච්චර කිව්වත් ඒක නවත්තන්නේ නැහැ. ඒතර ඒගොල්ල හැම වෙලාවෙම කිසියම් දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරන්නේ කිසියම් ක්‍රියාකාරීකමක් තුලින්. හරි? ඒතර ඒගොල්ලන්ට අපි කියනවා ව්‍යායාමය එහෙම නැත්නම් ක්‍රියාකාරීකම් තුලින් ඉගෙන ගන්නා කට්ටිය කියලා. ඒගොල්ලන්ට කියනවා kinesthetic learners කියලා. දැන් මේ තුන ගැන අපි වැඩිදුර කතා කරමු. දැන් අපි බලමු ඕනෑම දෙයක් දැකීම තුලින් ඉගෙන ගන්නා කට්ටිය. අපි මේගොල්ලන්ට කියනවා visual learners ලා කියලා. දැන් මේගොල්ලෝ පෙන්වන පුරුදුසා ලක්ෂණ කීපයක් තියෙනවා. ඕනෑම පත පොතක තියෙන රූපයක් ඒ වගේම සටහනක් කියවලා අවබෝධ කර ගැනීම හැකියාව මේගොල්ලන් ඉහළයි. ඒ වගේම ඕනෑම සිතියමක් කියවලා ඒ සම්බන්ධ අවබෝධයක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. අනික් අතට ඕනෑම සටහනක් ඉතාම වේගයෙන් සාර්ථකව කියවලා මනසට ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ නිසා මේගොල්ලන්ට අපි කියනවා speed readers ලා කියලා. බාහිර ශබ්දමකින් මේගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු වලට එන බාධාව අවමට්ටමක පවතින. ඒ නිසා මේගොල්ලෝ නිවසේ නම් අපි හිතමු සාලේ නැත්නම් කැම කාමරයේ තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට යොදා ගන්නවා. පාසලේදී නම් මේගොල්ලෝ කැන්ටිමේදී හෝ එහෙම නැත්නම් පන්ති කාමරයේදී හෝ පාඩම් කරන්න උත්සාහ කරනවා. දැන් බටහිර රටවල මේගොල්ලෝ කොෆි ෂොප්ස් වලට ගිහලා පාඩම් කරනවා. ඒක මේගොල්ලන්ගේ සටහන ඔයගොල්ලෝ ගත්තොත් ඔයගොල්ලන්ට පෙනෙයි ඒක විවිධ වර්ණ වලින් යුක්ත වෙලා තියෙන එකක්. කියන්නේ විවිධ වර්ණ පාවිච්චි කරලා සටහන විචිත්‍රවත් කරලා තියෙන්නේ. ඒතකොට ඒ තුලින් මේගොල්ලෝ ඒ කරුණු කාරණා හිතට ගන්නවා. ඊළඟට මේගොල්ලෝ චිත්‍ර අඳින්න ඒ වගේම චිත්‍ර රස විඳින්න දක්ෂයි. බොහෝ අධ්‍යාපන ආයතන මේ visual learners ලගේ මේ හැකියාව දියුණු කිරීමට උදව් වෙනවා. නමුත් අපිට බොහෝ විට මේ දෘශ්‍ය නැත්නම් පෙනීම ආධාරයෙන් ඉගෙන ගන්න කට්ටිය හම්බෙන්නේ බොහෝමත්ම අඩුවෙන්. ඔඩිටරි ලර්නර්ස් ලා කියලා කියන්නේ නැත්නම් ශබ්ද ආධාරයෙන් ඉගෙන ගන්න කට්ටියත් පෙන්වන ලක්ෂණ සහ පුරුදු කීපයක් තියෙනවා. ඒගොල්ලන්ට කිසියම් දෙයක් අසා ගැනීම තුළින් මතකෙට ගන්නවා. ඒ වගේම දේශන ශාලාවේදී එහෙම නැත්නම් පන්ති කාමරයේදී ගුරුවරයා උගන්වන හැම කාරණයක්ම සම්බන්ධයෙන් ඒගොල්ලෝ සංවේදීව සටහන් ලබා ගන්නවා. හැබැයි ඒ වගේම මතකෙට යනවා. නමුත් ඒගොල්ලන් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ඕනෑම කාරණයක් කටින් කියලා දෙන්න. ඒ වුණාට ඒගොල්ලෝ ලියලා ඒක දෙන්න ඇත්තට කැමැත්තක් නැහැ. දුරකථන අමතුමකින් ඕනෑම දෙයක් කරන විස්තර කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේගොල්ලන්ට ශබ්දය විශේෂයෙන් බාහිරින් ඇතුළු ශබ්ද තමන්ගේ අධ්‍යාපන කටයුතුට බාධා වෙනවා. ඒ නිසා මේගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු යෙදීමට බොහෝ වෙලාවට නිශ්ශබ්ද ස්ථානයක් තෝරාගත යුතු වෙනවා. ඉතින් මේගොල්ලෝ ස්වභාවයෙන්ම තමන්ගේ නිදන කාමරයේ අධ්‍යාපන කටයුතුට තෝරා ගන්නවා. ඒ වගේම සංගීතය ඉතාමත්ම ලැදියාවක් දක්වනවා. අනික් අතට මේගොල්ලෝ හැම වෙලාවෙම කටපාඩම් කරන්න උත්සාහ කරනවා. මොකද හේතුව තමන්ගේම ශබ්දය තමන්ටම ඇසිලා ඒක ඒගොල්ලන්ගේ මොළයට යෑමේ ශීඝ්‍රතාවේ ඉතාමත්ම ඉහළයි. ඒ නිසා කටපාඩම් කළ පාඩම් කිරීමට මේගොල්ලෝ හැම වෙලාවෙම දක්ෂයි. ඒ සඳහා උනන්දු වෙනවා. අපි දැන් ඊළඟ ආකාරය බලමු. ව්‍යායාම තුලින් නැත්නම් ක්‍රියාකාරීකම් තුලින් ඉගෙන ගන්නා කට්ටිය නැත්නම් kinesthetic learners ලා තුන්වෙනි ආකාරයට වැටෙනවා. දැන් මේගොල්ලොත් කිසියම් ආකාරයක ලක්ෂණ සහ පුරුදු පෙන්වනවා. ඒතර මේගොල්ලෝ ඕනෑම දෙයක් මතකයට ගැනීම සඳහා ඒගොල්ලෝ කරන්නේ ක්‍රියාකාරීකමක්. දැන් උදාහරණයක් වශයෙන් කිසියම් දෙයක් ගැන සතෙක් ගැන ඉගෙන ගන්න ගියොත් මේගොල්ලෝ සතා අල්ලා බලනවා. හරි? අල්ලා බලලා තමයි ඒගොල්ලෝ හැඩය, ස්වරූපය ගැන අවබෝධයක් ලබා ගන්නෙ. අනික කතා කිරීම සහ ලිවීමේ වේගය බැලුවොත් අන්න ආකාර දෙකටම වඩා මේගොල්ලන්ගේ වේගය ඉතාමත්ම අඩුයි. ඊළඟට ඕනෑම ආකාරයක් විස්තර කිරීමට මේගොල්ලෝ හැම වෙලාවෙම තමන්ගේ අත් යොදා ගන්නවා. ඒ වගේම ප්‍රායෝගික කටයුතු වල මේගොල්ලෝ ඉතාමත්ම කැමති. ඒ වගේ ප්‍රායෝගික පන්ති වලදී මේගොල්ලෝ ඉහළ ලකුණු ලබා ගන්නවා. අනික තමයි මේගොල්ලන්ට දිගු කාලයක් එකම තැනින් නම් වාඩි වෙලා තමන්ගේ අධ්‍යාපන කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා මේගොල්ලෝ හැම වෙලාවෙම බලන්නේ ඇවිද ඇවිද එහෙම නැත්නම් නිශ්චිත ස්ථානයක් මේගොල්ලන්ට පාඩම් කිරීමේ සඳහා නැති නිසා මේගොල්ලෝ නිවසේ ඕනෑම ස්ථානයක් මේගොල්ලන්ට පාඩම් කිරීම සඳහා යොදා ගන්නවා. අනික අතට තමයි මේගොල්ලෝ තමන් ලබාගත් සටහන නැවත නැවත ලිවීම තුලින්
තමන්ගේ මතකයට ඒවා ලබා ගැනීමට හැකියාවක් දක්වන. අනික දැන් ආකාර අපි දැන් ආකාර තුනක් ගැන කතා කරා තුنين බහුලම ආකාරයේ මේ ආකාරයයි. දැන් මේ වගේ ප්‍රධාන ආකාර තුනකට අධ්‍යාපන කටයුතු කිරීමට ඇති හේතුව තමයි අපේගේ මොළයේ මස්තිෂ්ක අර්ධගෝල දෙක දක්වන වර්ධනයේ වෙනස. හරිද? අපි ඉස්සලාම බලමු මස්තිෂ්ක අර්ධගෝල වලින් වම් පැත්ත වැඩියෙන් වර්ධනය වෙන තියෙන කට්ටිය පෙන්වන ලක්ෂණ මොනවද කියලා. දැන් මේගොල්ලෝ ගත්තොත් ඒගොල්ලන්ට භාෂා කතා කිරීමේ හැකියාව, ඒ වගේම භාෂාවන් ඉගෙන ගැනීම හැකියාව ඉතාමත්ම ඉහළයි. ඒ වගේම ගණිතමය හැකියාවත් ඉහළයි. ඒගොල්ලන්ට පුළුවන් තාර්කික සහ විශ්ලේෂණ කටයුතු ඉතාමත්ම සාර්ථකව ඉෂ්ට කරන්න. හැබැයි අධ්‍යාපන කටයුතු පිළිවෙලකට කිරීමේ හැකියාවක් නැහැ. බොහෝ වෙලාවට ඒවා සටහන් එහෙම සාර්ථක නැහැ. දැන් මේ වගේ අය හුඟක් වෙලාවට නීතිඥයෝ, ගණිතඥයෝ එහෙම නැත්නම් තාක්ෂණ ශිල්පීන් බවට පත් වෙනවා. දැන් අපි බලමු මොලේ දක්ෂිණ පැත්ත, නැත්නම් දකුණු පැත්ත හොඳින් වර්ධනය වෙලා තියෙන කට්ටිය. දැන් මේගොල්ලන්ගේ නිර්මාණශීලීත්වය වැඩි, සංගීත රස විඳීමේ හැකියාව වැඩි, ඕනෑම කාර්යයක් සිතින් මවා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම මේගොල්ලෝ කලාකාමී, චිත්‍ර වලට කැමති. එතකොට සියලුම කාරණා කටයුතු ඉතාමත්ම පිළිවෙලකට මේගොල්ලෝ කරන්න උත්සාහ දරනවා. ඒ වගේම මේගොල්ලන් සටහන ඉතාමත්ම පිළිවෙලයි, ඒකාකාරී. එතකොට මේ වගේ අය බොහෝ වෙලාවට වෛද්‍යවරුන්, එමත්නම් ගුරුවරුන්, එමත්නම් සංගීතඥයන් බවට පත් වෙනවා. දැන් අපි බලමු ඔබ පාඩම් කිරීමට සුදුසුම ආකාරයත් තෝරාගන්නේ කොහොමද කියලා. මම ඔයගලන්ට කියලා දුන්නා පාඩම් කිරීමට ඇති ප්‍රධාන ආකාර තුන. දැන් ඒ ආකාර තුනේ මම ලක්ෂණ සහ පුරුදුත් කතා කරා. එතකොට ඔයාගේ පුරුදු සහ ලක්ෂණ ඔයා දන්නවා. ඒත් ඔයාගේ පුරුදු සහ ලක්ෂණ වැඩියම නිරූපණය වෙන ආකාරය තමයි ඔබට පාඩම් කිරීමට සුදුසුම ආකාරය. ඒතකොට ඒ ආකාරය ඔබ තීරණය කරන් පස්සේ ඔයාට සිද්ධ වෙනවා දිගින් දිගටම ඒ ආකාරයෙන්ම පාඩම් කරන්න. එතකොට ක්‍රමක්‍රමයෙන් ඔබගේ මතක ශක්තිය ඉහළ තලයකට නංවීමේ හැකියාව ඔබට තියෙනවා. සමහර වෙලාවට පන්තියකට ගියාම ඔයාට මේ ආකාර තුනම ක්‍රියාත්මක කරන්න වෙනවා. උදාහරණයක් වශයෙන් ඔයාගේ ගුරුවරයා සටහන කියවනවා. ඒ වගේම ගුරුවරයා බෝඩ් එකේ කිසියම් දෙයක් අඳිනවා. දැන් ඉතින් මොකද සටහන කියවෙද්දී ඔයාගේ කනට ඒක ඇහෙනවා. බෝඩ් එකේ ඇඳිද්දී ඔයාට ඒක දකින්නවා. ඊළඟට ඔයා ඒක සටහන ලබා ගැනීමදී ඔයා ක්‍රියාකාරීකම කිරීම තුලින් සටහන් ලබා ගන්න. මෙතෙන්දි මේ ආකාර තුනම ක්‍රියාත්මක වෙනවා. නමුත් ඔයා පාඩම් කරන්න ගියාම වාඩ සුසුම ආකාරයට අනුව පාඩම් කරන්න ඕනේ. ඒ ආකාරයව දිගින් දිගටම කරන්න ඕනේ. එතකොට ඔයාගේ මානසික මට්ටම ඉහළ තලයකට ළඟා වෙනවා. ඒ වගේම සියලුම කාරණා කෙසේ වෙතත් බොහෝ කාරණා වලට මතක තබා ගැනීම හැකියාව ඔයාට ලැබෙනවා. ඒතර ඒ ආකාරයෙන් ඔයා දිගින් දිගටම උත්සාහ කිරීම තුලින් පාඩම සාර්ථකව මතක තබා ගැනීම තුලින් අවසානයේ විභාගයට ඉතාත්ම සාර්ථක මුණ දීමේ හැකියාව ඔබට ලැබෙනවා. මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් කිසියම් දයක් ඉගෙන ගත්තා කියලා. දැන් ඔයාලට වීඩියෝ එක ගැන කමෙන්ට් කරන්න පුළුවන්, ලයික් කරන්න පුළුවන්. ඒ වගේම යාළුවෝ අතර මේක ෂෙයා කරන්න පුළුවන්. Subscribe කරන්න. ඔබට ජය.